ඕක තමයි මේ කියන කට්ටියට ඒක පහසුයි. එතකොට එහෙම නැහැ ඉතින් තවත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කට්ටියට කියලා අධිකරණෙත් වාඩි වෙන්න පුළුවන්. හරි. ඒවල ජනමතේ හම්බෙච්ච කට්ටියනේ. අභියාචන අධිකරණේ 11 දෙනෙක් වාඩි වෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණේ 11 දෙනෙක් වාඩි වෙනවා. අපිටයි ජනමත තියෙන්නේ කියලා නම් ඒගොල්ලන්ට ඒකත් කරන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාවටත් ගිහින් වාඩි වෙන්න පුළුවන්. අතනටත් වාඩි වෙන්න අපිටයි ජනමතේ කියලා. ඔව් මට පේනවා එහෙම දෙයක් වෙන බව. මොකද හුඟක් වෙලාට ඔය කතාව පවත්වාගෙන යන්නේ මේ වසර 71 පුරා මාරුවේ මාරුවට රාජ්‍ය බලය පවත්වාගෙන ගිය කට්ටියට දැන් පේනවා මහජනතාවගේ ලොකු නැගිටීමක්. පැහැදිලිව මොන් කලවට පත් වෙලා තියෙන එක ඒක අය සැකයක් නෑ. පක්ෂ දේශපාලනේ වරදක් නෑ. හැබැයි පක්ෂ දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ කතා කරන දේ මේ රටේ ජනතාව අතර නොයෙකුත් තල ඔබ දන්නවා තියෙනවා. සාමාන්‍ය පල්ලෙහාම ඉන්න පිරිසටයි, ඒ වගේම මැද ඉන්න අය, ඒක ඉහළම ඉන්න ස්තරය අය, උන්ට එක එක තලයේ ඉන්න අයට මේ කියන දේ තේරෙන්නේ එක එක විදිහට. නමුත් මේ කතා කරනකොට මේ කරන්න හදන විශේෂ වෙනස ඉතාම සරලව කියන්න සෑම උත්සාහයක්ම ගන්නවා මේක. දැන් මේ අවස්ථාවේදී මේ ওই තේරෙන්නේ නැති දෙන ප්‍රශ්න ඔබ නගනකොට නැවතත් මහ ජනතාවට මේක තේරෙන භාෂාවෙන් කියන්න අපි උත්සාහ කරමු. දැන් ඔබ දකින්න ඇතිනේ පහුගිය වෙලාවේ පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් කළා ඔබ දැක්කා. අග්‍රාමාත්‍යවරයාව ඇදලා විසි කළා. හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය තනතුරට දාලා විධායක ජනාධිපතිවරයා ලොකු කුමන්ත්‍රණයක් කළා. ඔබ දැක්ක රටේ මේ දාහතාවේදී ඒ අවස්ථාවේදී තෝ කියන කට්ටිය මොකද්ද ගත්ත ස්ථාවරය? නීතිපතිවරයා ගත්ත ස්ථාවරය. මේ ඔක්කොම ওই කුමන්ත්‍රණයනේ සාධාරණීය කළා. ඒක තමයි මේ රටේ ඔය එක එක වෙලාවට අර තලගොයා කබරගොයා කතා කරගන්න කතාවක් තියෙන ඔක තමයි යො කරන්නේ කට්ටිය. ඔබට මතක ඇති ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී සාකච්ඡාවක් ඔය නඩුවට සති දෙකකට කලින් නාගනන්ද පැහැදිලිව කිව්වා මේ නඩුවේ විනිශ්චයකරු 7 දෙනාම රටේ නීති ස්ථාවරේ අධිකරණයේ කියන්නේ මේ ආණ්ඩුකුල අවස්ථාවේ පැහැදිලිව දක්වන ජනතා පරමාධිපත්‍ය රකින්න නීති ආධිපත්‍ය රකින්න ඔය කියන සංවිධාන ඔය කියන ඔය දැන් මේ අවස්ථාවේදී හඬ නගනයි සියලු දෙනාම කරන්නේ මහා බොරුවක් මුසාවක් කියන මේ අවස්ථාවේදී මම තවදුරටත් කියන්න කැමතියි ඔබට විශේෂයෙන් මේ ජනතාව විශේෂයෙන් මේ දැනුවත් විය යුතුයි. මොකද ඔබයි මේ ඉදිරියට එන්නේ ජනාධිපති මැතිවරණයේදී මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන පාලන ක්‍රමයේ ඉහළින්ම ඉන්නේ කවුද? ප්‍රධාන බලධරයා ඔබ. ඒකින්ද ඔබ මේ වගේ දේවල් මේ තෙල් බෙහෙත් කාර්යය ඒ කට්ටිය කියන දේවල් කරේ කිසිදු ආකාරයක ඔබ අවධානයක් යොමු කරන්න එපා. කෙලින් මෙන්න කියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ නීති පිළිබඳ විශාරදයකට ඇවිල්ලා ඔබට කතා කරන්න කියන්නේ. ඒක තමයි වඩාත් යෝග්‍යදේ. ජනාධිපති මැතිවරණයේදී මේ පාර තියෙන්නේ ඒකත් කියන්න ඕනේ ඡන්දේ මේ පාර පාත්වට මොන විදිහටවත් මේ ජනාධිපතිවරයාට කිසිදු විධායක බලයක් මේ පාර ලැබෙන්නේ නැහැ. ඒක දැනටමත් ඉවත් කළ ඉවරයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරම ජනරජයේ ජනාධිපතිවරයා ඡන්දයෙන් පත් කරන එක ජනතාවගේ තියෙන පරමාධිකාරී බලයේ අංගයක්. ඒක නිසා ඡන්දයකට යන්න ඕන. නමුත් මේ අවස්ථාවේදී මේ කිසිදු ඔය ඉදිරිපත් වෙන කිසිදු අපේක්ෂකෙක් පත් වුණාට කරන්න දෙයක් නැහැ. නමුත් රට මේ මුහුණ දීලා තියෙන ඛේදවාචකයෙන් රට ගලවා ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි කියන එක හොඳටම තේරුම් ගත්තා. මේ ආයතන දෙක හැතරන ආකාරයත් රට නිදහසේ මංකොල්ල කරන හැටිත් ඒ අවස්ථාවේදී අධිකරණයේ දරණ ස්ථාවරය දිහා බැලුවම මහ ඛේදවාචකයක් සිදුවෙමින් පවතිනවා. බරපතල අපරාධකාරවන්ට රිව අධිකරණයට ගෙනාවන් පස්සේ අධිකරණයේ පැදුරයට රිංගන ප්‍රතිපත්තියක් අනුගමනය කරනකොට මහ ජනතාවගේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ වෙනුවෙන් කවුරු හරි පෙනී සිටිනවා. ඒක තමයි මේ ගත්ත පියවර. දැන් මේකයි. දැන් ඔබට පැහැදිලිව මේ සම්බන්ධව කරන සෑම ජනතාව
ඉදිරියට ඇවිල්ලා කතා කරන සෑම විටදීම මොනවද කිව්වේ? මේක ඇවිල්ලා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේකත් එක්ක බද්ධ කරගන්න එපා. මේක එක චේතනාන්විතවම ප්‍රතික්ෂේප කරලා ඒකේ තියෙන ක්‍රමවේද එකක්වත් අනුගමනය නොකර, මොකද මේ රටේ මහජනතාව පාර්ලිමේන්තුව කියන ආයතනය ඇවිල්ලා ඔවුන්ගේ නියෝජිතයෝ, ඔවුන්ගේ බදු මුදල් වලින් පඩු ලබන සේවකයෝ, නිදහසේ මහජනතාව පත් කරපු මේ සේවකයෝ නිදහසේ රට මංකොල්ල කනකොටත් ඔවුන්ට දුන්නා බලයක් දුන්නා රට විධිමත්ව කරගෙන යෑමේ වැඩපිළිවෙලක් හදපල්ලා. ඒ අනුව රාජ්‍ය පාලනය කරපල්ලා. ඒක තමයි ව්‍යවස්ථාව. ඒ හදපු ව්‍යවස්ථාව හැදුවෙත් රට කන්න. ඒ ගිය නියෝජිතය කොල්ල කළෙත් ඒකමයි. ඒක නිසා මේ අවස්ථාවේදී රටේ මහජනතාවට තීරණයක් ගන්න වෙලා තියෙනවා. පැහැදිලිවම අපි මේකට මොන හරි වැඩපිළිවෙලක් කරන්න ඕන. ඒක නිසා තමයි මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නාගානන්ද පමණක් අනිත් අපේක්ෂකයන්ට වඩා වෙනස් ආකාරයකට ගිහිල්ලා ජනතාව ඉදිරියට නව ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන එක ජන සම්මත ව්‍යවස්ථාවක්. ඒක රටේ ජනතාවම විසින් පිළිගන්න සම්මත කරන ව්‍යවස්ථාවක්. රටේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම මේ ක්‍රමවේදය වෙනස් කරන්න. ඔය නොයෙකුත් අය දැන් මේ අවස්ථාවේදී පේන අන්තර්ජාලය හරහා මේ ජනතාවට ඉදිරිපත් කරන නව ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මොවුන් මේක මැනවින් අධ්‍යයනය කරපු බවක් නම් කොහෙත්ම පේන්නේ නැහැ. මේක තියෙනවා පැහැදිලිවම මේ ඡන්දය ජනතාවේ මේ ජනාධිපති මෙතුණෙදී ඡන්දය ප්‍රකාශ කරන්නේ මේ තියෙන ව්‍යවස්ථාවේ විධිවිධාන වලට ඔවුන් පිළිගන්නේ නම් පමණක් මේ සම්මත කරමින් ඕන්නේ ප්‍රතිපක්ෂ ප්‍රතික්ෂේප කරන්නේ නම් ඌන්ට එක අල්ලලා විසි කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ මුදුන් මල්කඩ, මම මේ වචනේ පාවිච්චි කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ මුදුන් මල්කඩ තමයි ජනතාව. ජනතාව මේ පිළිගන්නේ නම් පමණයි මේ සම්මතවන්නේ. මේකේ තියෙන අන්තර්කාලීන විධිවිධාන ගැන කිසිදු හැඟීමක් නැතුව නිකං රටේ මහජනතාවට නිකන් කිසිම දෙයක් දන්නේ නැති විදිහට ගිහිල්ලා මේ වෙන වෙනස්කම් ගැන කිසිම දෙයක් නොදැන මේ කරන හිස් ප්‍රකාශ වලට ජනතාව කොහෙත්ම රැවටිය යුතු නැහැ. පුදෙක් කියනවා නම් මේ ව්‍යවස්ථාව ඔබ සම්මත කිරීම සඳහා කරපු ක්ෂණයකින් වෙන වෙනස්කම් ඔක්කොම මේකේ තියෙනවා. පාර්ලිමේන්තුවේ විසර යනවා. ඒක කරන්නේ කවුද? රටේ මහජනතාව. මහජනතාව මේක පිළිගන්නේ නම් පමණයි. ඒ වගේම තමයි කිව්වා පළාත් සභා ක්‍රමයේ විතර යනවා. ඒකත් ඔබ මේ පිළිගන්නේ නම් පමණයි. අධිකරණයේ විතර යනවා. ඒකත් ඔබ මේ පිළිගන්නේ නම් පමණයි. ඒ වගේම තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒ විතර යනවා. මේක ඇවිල්ලා මේක පැහැදිලිව ඉතා සරල සිංහලෙන් කියනවා ඔබ මේ පිළි අරගෙන සම්මත කළොත් මෙන්න මේ වෙනස්කම් ටික වෙනවා. ඒක මේ නාගානන්ද කරන දෙයක් නෙමෙයි. ඔබ දකින්න මේ අවස්ථාව වෙනකොට ජනතාව මේකට නොයෙකුත් හැමදාම යෝජනා එනවා. හැමදාම කෙනා මේක මෙහෙම කරන්න අපිට 225 නෙමේ 125ක් ඇති, 60ක් ඇති, 80ක් ඇති, සමහරක එක්කෙනෙක් ඇති. ඇයි ඒ ජනතාව කියන්නේ? ඔවුන් මේ නිදහසේ රට මංකොල්ල කාපුවක් ගැන ජනතාවට දැන් පිළිකුල්. ඒකද මේක අන්තිම තීරණය කවුරුවත් නෙමේ. ජන රජයේ පරම අධිකාරිය වන ජනතාව. ඒකට අපි කවුරුත් ගරු කරන්න ඕන. පාර්ලිමේන්තුව විසර යන්නේ කාගේ තීරණය මතද? මේක අපි මේ රටේ සමස්ත ජනතාව සියලු දෙනා මේක මැනවින් තේරුම් ගත යුතුයි. කිසිම කෙනෙකුට රටේ නීතියට ගරු නොකර සිටියොත් ඒක වෙනදේ නීතියේ මැනවින් සඳහන් වෙනවා. දැන් මේක රටේ ජනතාව බහුතරයෙන් සම්මත කරපු ක්ෂණයකින් ඒ බව පත්වන ජනාධිපතිවරයා විසින් විධිමත්ව සහතික කිරීමෙන් අනතුරුව මෙය ජනතාව විසින් වැඩි ඡන්දයෙන් ඔවුන්ගේ මනාපය ප්‍රකාශ කරමින් විධිමත්ව සම්මත කරන ලදී කියලා හිතන් ජනාධිපතිවරයන් සහතික කරපු ක්ෂණයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වෙනවා. එසේ බලාත්මක වීමෙන් පසුව ඔය ආයතන සියල්ල විසිර යනවා ටිකේ විසිර යනවා. ඒ අවස්ථාවේදී නීතියට පටහැනිව කටයුතු කළොත් ඒ කාටවත් ඒ වැඩේ කරන්න ගියොත් රටේ නීති ක්‍රියාත්මකයි. ඔබට මතක ඇති 1978 ජර්ජාද්දන මොනවද කළේ? ඔහුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ සියලුම විනිශ්චයකරුන්ගේ දුර අහෝසි කළා. ඒගොල්ලෝ ආවද අධිකරණයට? ඔවුන්ට උත්සාහ කළාද? රටේ නීතියට ගරු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවටත් ඕකම තමයි වෙන්නේ. 225 දුර අහිමි වෙච්ච හැටියම ඒක රටේ නීතිය ක්‍රියාත්මක වෙයි. අතේ ඉන්නවා ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා, රටේ නීතිය ජන මතයට ගරු කිරීම යම් පුද්ගලයෙක් විසින් මේ අවස්ථාවේදී මේක මතක තියාගන්න ඕනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයා. රටේ ජනතාවගේ ජනමතයේ කිසි කෙනෙක් හෝ කවුරුන් හෝ ඒ අභියෝග කළොත් රටේ නීතිය ඔවුන්ට හරිම නිසියාකාරව ක්‍රියාත්මක කරේ. කොටිම කියනනම් පාර්ලිමේන්තුව වහලා දානවා.
ඒකාධිපති පාලනය කියන්නේ රටේ මහ ජනතාව නම් ඔබ ඔබේ ප්‍රශ්නේ නිවැරදි. නැවත මම කියනවා ඔබ ඔය ඒකාධිපතියා කියලා අදහස් කරන්නේ සමස්ත ජනතාව නම් ඔබ නිවැරදි. මේක ඇයි මේ නාගානන්දගේ තීන්දුව නෙවෙයි. නාගානන්ද ගරු කරන්නේ රටේ සමස්ත ජනතාවගේ තීන්දුව. රටේ මහ ජනතාව මේ අය රටේ විය යුත්තේ අපි මෙතෙක් කල් මේ මහා මංකොල්ලයකට අහු වෙලා හිටියා. අපේ පරණ අපේ කුමන හෝ වාසනාවකට මේකෙන් මිදෙන්න අවස්ථාවක් අපි ලැබුණා. ඒ අවස්ථාව අපි පිළිගත්තා. මුන් සියලු දෙනාම අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ තීන්දුව මේකයි කියලා ඔවුන් තීන්දුව මැනවින් ප්‍රකාශ කරපු සැනකින් මේ වෙනස සිදු වෙනවා. ඒක ඇවිල්ලා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමක් මිසක් මේ නාගානන්දට ඇති ඒකාධිපති බලයක් නොවේ. දැනටමත් ඔයාලට පේනවා ඇති අර කාදිනල්තුමා ඒ වගේම මේ බකපු හුඟක් දෙනා කියනවා 225ම ප්‍රතික්ෂේප කරන්න කියන එක දැන් මේ රටේ ඒ හඳ ගිහිල්ලා ඉවරයි. දැන් ඔවුන් ඒක නිසා තමයි මෙතෙක් හුඟක් කැල්ල බෙල වෙලා තියෙන්නේ. ඔබට කියන්න ඕනි මේ දේ. 1978 ජියර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ මේ රටෙන් අහලා මේ රටට ජනාධිපතිවරයෙක් ඕනි මෙන්න මේ විදිහට මේ මැතිවරණ ක්‍රමයක් ඕනි කියලා මේ රටේ මහජනතාවගේ ජනතාවගේ සිතැඟියාවක් ඉෂ්ට කළා නෙමෙයි ඒක ඔහුගේ හැඟීමක්. මට ගන්න ඕනි විධායක බලය කියලා ඔහු තීරණය කළේ. ඒක ජනමතය නෙවෙයි. ඒ වගේ ඔහු තමයි ගෙනාවේ මේ අලුත් ඡන්ද ක්‍රමය. ඒක ජනතාවගේ තීන්දුවක් නෙවෙයි. ඒ දේ තේරුම් ගන්න ඕනේ. රටේ මහජන මේ අවස්ථාවේ තරුණ තරුණයන්ට විශේෂයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපරාධකාරයන්ගෙන් අපි ගැලවෙන්නේ කොහොමද? මොවුන් මේ නිදහසෙන් මේ රට මේ දින මංකොල්ලකාමින් අපි ගැලවෙන්නේ කොහොමද? 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් වන දෙයක් තමයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ ක්‍රමවේදය, අවලංගු කිරීමේ ක්‍රමවේදය. තුනෙන් දෙකක් ඕනේ, ජනමත විචාරණයක් ඕනේ. මේක අද තියෙන ඡන්ද ක්‍රමයේ හැටියට කවදාවත් කරන්න බෑ. ඒ වගේ අවස්ථාවක් තමයි මම කියුවේ ඔබට ડોක්ටරින් ඔෆ් මේ නෙසෙසිටි කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවේදී තියෙනවා මේ තියෙනවා සිද්ධාන්තයක්. මොකද අත්‍යවශ්‍යතාවය නැති වෙනත් පිළියමක් නැති අවස්ථාවකදී ජනතාවට ගන්න වෙනවා තීන්දුවක්. ඒක නිසා තමයි මේ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ රටක් මේ තරුණයින්ගේ තියෙන සිහිනය සැබෑ කිරීමට. හැබැයි මේක කිසිසේත්ම තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් නෙමේ. හුදෙක් මේක රටේ මහ ජනතාව පිළි නොගන්නේ නම් ඒක හුදෙක් කඩදාසි කැල්ලක් පමණයි. ඒ ඔබ පිළිගෙන අනුමත කිරීමෙන් පමණයි මේ රටේ උත්තරීතර නීතිය බවට පත්වන්නේ. ඒකද නැවත මම අවධාරණය කරනවා. මේක හුදෙක් ජනමතයකින් සම්මත වූ පමණක් රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව. ඔබ දකිනවා මේ දැන් කතා කරන අය කියන මේක මේ තනි මතයට අභිමතයට මහා ඒකාධිපති විදිහට ගේන ව්‍යවස්ථාවක් කියලා. ඇත්තටම මේ රටේ මහ ජනතාව නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මේගොල්ලෝ රටේ නීතිය සම්මත කරපෑටි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ කතා කරන අය කියන ඉතාම උත්තරීතර නීතියක්. මේක ජනතාව ඉදිරියට ඇවිල්ලා කරන්න ඕනේ දෙයක් තමයි. ඒක තමයි මේ කරන්නේ. නමුත් මේ ඉන්න අය කලේ කොහොමද කියලා බලන්න. බලන්න ඔබට මතක ඇති 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කොහොමද ඒක සම්මත කළේ? ඔක්කොගම ඇස්වලට වැලි ගහලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ව ගැට ගහලා තමයි ජර්ජ් ජයවර්ධන ඒක කළේ. 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලන්න. මේ කියන ජන මේ පරමාධිකාරී ජනතාව 7-5කට ගණන් ගත්තද? මේ පාර්ලිමේන්තුවේ පස්සේ දොරෙන් ඔබ ප්‍රතික්ෂේප කරන මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න ගෙන ආපු ව්‍යවස්ථා සංශෝධනයේ අඩුම ගාන ගැසට් කළාද? අඩුම ගාන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ දැම්මද? මෙන්න මේවා ඔබට මේ වසන් කරන සත්‍ය. නමුත් මේ ගැන වැඩපිළිවෙල මොකද්ද? ඔබට ඒ වගේම කියන්න ඕනි. ඔබ මතක ඇති 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙන් හදුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔය මංකොල්ලකාරයෝ ටික ඒකට ඉඩ දුන්නාද? ඒක ඇල්ල පිච්චුවා. පාර්ලිමේන්තුවේ ඉරලා විසි කළා. ඇයි ඒ? ඒ අවස්ථාවේදී ඔවුන් දැක්ක උන්ට ලොකු අභියෝගයක් ඔය මේ ඇය ඉදිරිපත් කරපු කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගෙනාවා. ඒක ඇල්ල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන සාධනීය ව්‍යවස්ථා සංශෝධන ගොඩක් ඇතුළුවගෙන ආපු නව ජනරජ ව්‍යවස්ථාවක්. නමුත් ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාදායකයෝ මොනවද ගත්තේ ස්ථාවරය? ඔවුන්ට ඒක දැක්කා අපිට මේ නිදහසේ මංකොල්ල කන්ද තියෙන අයිතියත් අහිමි වෙනවා. අපි මේ අපේ ග්‍රහණයේ තියෙන මේ ක්‍රමය මේ නමට ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය අපෙන් ගැලෙහි යනවා කියන නිසා ඔවුන් ඒකට විරෝධය පාලක පාර්ලිමේන්තුව පිච්චුවා. ඒ අවස්ථාවේදී කියන්න ඕන මේ රටේ ඔය කියන පරම අධිකාරිය එහෙම නැත්නම් ජනතා පරමාධිපත්‍ය කියන වචනය හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සීමා වෙච්ච දෙයක්. නමුත් ඒක පළවෙනි වතාවට මම නැවත කියනවා අවුරුදු 71කට පස්සේ පළවෙනි වතාවට
මේ රටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා තමන්ගේ බලය තමන් විසින්ම ක්‍රියාත්මක කළා. මෙතෙක් කල අපට නීති පැනවුවේ මේ අපරාධකාරයෝ ටික, මේ පාර අපි නීති පනවන්නේ මේ අපරාධකාරීන්ට එරෙහිව කියලා. දැන් ඔබට මතක ඇති, මේ මට මතක් වෙනවා 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අලුතෙන් ගෙනාපු ස්වාධීන කොමිෂන් සභාව හඳුන්වා දී මහා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාපු ව්‍යවස්ථා දායක සභාව. ඔබ දන්නවද මේ දේ? මේක ගෙනාවේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ඇතුල් කළේටම 2015 අප්‍රේල් 27-28 මේ ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඔන්න දැනගන්න මේ කියන උත්තරීතර ව්‍යවස්ථා දායක සභාවේ තත්ත්වය ඔබට දැනගන්න මේ කියන්නේ. අලුතින් විනිශ්චකාරවරුන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කරන්න, ඒ කියන්නේ නැවත පාර්ලිමේන්තුවෙන් පිටත අයපත් කරන්න, පාර්ලිමේන්තුවෙන් 3 දෙනෙක් දාලා, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා පමණක් දාලා 3 දෙනෙක් පිටින් උගත් බුද්ධිමත් පිරිසක් ගේන්න, පිළිගත් චරිතවත් අය ගේන්න ගෙනාවු ස්වයත්තා සංශෝධනය. ඒක තමයි ගෙනාවේ 17. මොකද උනේ මේ 19? ඒ අවස්ථාවේදී මොකද කළේ? ඒක පිළිගත්තද? මේ රජයේ මේ අවස්ථාවේදී මේ ගෙනාපු අවස්ථාවේදී මොකක් නැහැ 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 අපිට එහෙම එපා. ඔය බල්ලතල බෙදීමේ සිද්ධාන්තය ගැන මේ 6-4ක් නොදන්න බෝතල් පත්තර කට්ටිය තමයි මේ කතා කරන්නේ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක හඬින් කිව්වා 10 දෙනාම අපිට ඕනේ පාර්ලිමේන්තුවෙන් කියලා. ඒ කියන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අංගයක් තමයි බල්ලතල බෙදීමේ සිද්ධාන්තයට ගරු කිරීම. මේ ආයතන තුන විධායක, ඒ කියන්නේ ජනාධිපති කැබිනට් මණ්ඩලය, එතනින් ගියාම ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව, ඊළඟට අධිකරණය, මේ ආයතන තුන වෙන වෙනම ක්‍රියාත්මක වන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වුණොත් පමණයි ප්‍රජාතන්ත්‍රවාදයක් කියන එක රටක ක්‍රියාත්මක වන්නේ. ඒකට මොවුන් විරුද්ධ වෙලා ඒක අන්තිමට පාර්ලිමේන්තුවෙන් 10 දෙනාගෙන් අර 7 දෙනෙක් පත් කරනකම් මොවුන් ඒකට එකඟුන්නේ නැහැ. ඒකින්ද මේ දේ දකින්න. ඔබට මේ අපරාධකාරීන්ගේ මේ රට මුදා ගන්න අවශ්‍ය නම් ඔබේ දරුවන් මේ ස්විස්ටර්ලන්ඩ්, ඔස්ට්‍රේලියා, කැනඩා, USA, බ්‍රිටන් මේ රටවල් වලට නොයන්න නම් මෙන්න මේක දකින්න. ප්‍රඥාව පාවිච්චි කරන්න, මොළය පාවිච්චි කරන්න, අහුවෙන්න එපා නොයෙකුත් මේ දෙන ඔබ රවට්ටන්න ගේන වැඩපිළිවෙලට. ඔබේ ප්‍රඥාව පාවිච්චි කළා මේ සඳහ පැහැදිලි වැදගත් තීන්දුවක් ගන්න. ඔව්, දැන් ඕක තමයි මේ කියන කට්ටියට ඒක පහසුයි. එතකොට එහෙම නැහැ ඉතින් තවත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කට්ටියට කියලා අධිකරණෙත් වාඩි වෙන්න පුළුවන්. හරි, ඒගොල්ලෝ ජනමතේ හම්බෙච්ච කට්ටියනේ. අභියාචන අධිකරණේ 11 දෙනෙක් වාඩි වෙනවා, ශ්‍රේෂ්ඨ අධිකරණේ 11 දෙනෙක් වාඩි වෙනවා. අපිටයි ජනමත තියෙන්නේ කියලා නම් ඒගොල්ලන්ට ඒකත් කරන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාවටත් ගිහින් වාඩි වෙන්න පුළුවන්, අතනටත් වාඩි පුළුවන්. අපිටයි ජනමතේ කියලා මේකයි තියෙන්නේ. ඕක තමයි ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමේ වැදගත්කම තියෙන මොකක් නෙමේ. එතකොට තුට්ටු දෙකේ මිනිස්සු අධිකරණයට එන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔබ දැක්ක 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මහින්ද රාජපක්ෂ තිබිච්ච ව්‍යවස්ථාදායක සභාව අල්ලලා විසි කළා. ඔහුට කැමති හෙන්චයුටියක් අධිකරණයට දාගත්තා. හොඳම නිදහන්නේ තමයි අර මොහාන් පීරි. සත්ත පහකට තමන්ගේ ආත්ම ගෞරවයක් නැති සම්පූර්ණයෙන්ම නීතිපති ධූරයේ පාවා දීපු පුද්ගලයෙක් අග්‍රනිෂ්කාරවරයාට දාන්න පුළුවන් වුණේ ව්‍යවස්ථාදායක සභාව රජයේ ජනාධිපතිවරයාගේ ග්‍රහණය ලබා තබා ගතින්ද. ඒකයි මේ මෙච්චර වැදගත් වෙන, මෙච්චර පුන පුනා කියන්නේ. ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණ ස්වාධීන විය යුතුයි කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීම සඳහා හැම විටම ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ඒක මේ පාර්ලිමේන්තුවේ ඉන්න මංකොල්ලකාරීන්ට උමනා විදිහට වැඩ කරනවා නම් ඒ රටට යන කලදසාවක් නැහැ. ඒක තමයි දැනුත් වෙලා තියෙන්නේ. දැන් බලන්න ජයන්ත ජයසූරි ඔහොම කොතෙන්ට ආවිද කියලා. ජයන්ත ජයසූරි කියන්නේ බරපතල දූෂිත රාජ්‍ය නිලධාරියෙක්. එතෙන්ට එන්න පුළුවන් වුණේ මේ කට්ටිය යටතේ ව්‍යවස්ථාදායක බලය සභාව උන්ගේ ග්‍රහණය තියෙන නිසා. මේකයි මේ රටේ තියෙන අවදානම. ඔබට මතක ඇති. ඔබට මතක ඇති අර ඔක්තෝබර් 26 වෙනිදා රජයේ විසුරුව හරපු අවස්ථාවේදී, කියන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නිරපහරපු අවස්ථාවේදී මොනවද ජයන්ත ජයසූරි ගත්ත ස්ථාවරය? ඔහු හොඳටම දන්නවා රටේ නීතිය මොකද්ද කියලා. හොඳටම දන්නවා ඒක නීතිරෝධී කුමන්ත්‍රණයක් කියලා. නමුත් අධිකරණයට ඉස්සෙල්ලා ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඒක ඔහු කොච්චෙක් උත්සාහ කළාද සාධාරණීය කරන්න. ඒ වගේම ඔහු හොඳටම දන්නවා ඡන්දකල් දාන කොට අර පසුගිය 2017 සැප්තැම්බර් 8 වෙනිදා හොඳටම දන්නවා ඒක නීතිරෝධී කියලා ඉතින්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙද්දි මේ පුද්ගලයා ගිහිල්ලා
රටේ පරමාධිකාරී ජනතාවගේ බලය සම්පූර්ණයෙන්ම වංචා කළා. පරමාධිකාරී බලය වංචා කළා කියලා ඡන්දේ කල්දාන්න හතානායකයන්ට උපදෙස් දුන්නා. ඒ වගේ අය අධිකරණයට ගෙනහල්ලා අධිකරණය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ග්‍රහණය තබා ගැනීමට තමයි මේ ඉන්න අයට උවමනා. එන්නේ අපි කඩා සුණු විසුකන කළ දැමිය යුතුයි. ජනතා පරමාධිපති හරිතැනකට ගේන්න නම් අත්‍යවශ්‍ය එකාංගයක් තමයි අධිකරණය ස්වාධීනත්වය. නීතියේ ආධිපත්‍ය රැකෙන්නේ එවැනි අවස්ථාවකදී පමණයි. ඒ අවස්ථාවේදී ඒ නඩුවේ ඔබ දන්නවා මේ අවස්ථාවේදී නැවතන නඩු 15ක් ඉසක් විතර ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන අධිකරණ මහජන අයිතිය ක්‍රියාත්මක කිරීම. ඒ අවස්ථාවේදී පෙනී සිටි නීති ආධිපත්‍ය වෙනුවෙන් නීති ආධිපත්‍ය වලින් පෙනී සිටිනකොට ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට ඒකේ වාසියක් ලැබුණ බව ඇත්ත. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ රජය කියන්නේ අන්තිම දූෂිත ආණ්ඩුවක්. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා මේ සෙන්ට්‍රල් බැංක් එකේ බැඳුම් කර වංචාව මේ කොහෙද යන පිටරට මිනිස්සෙක් ගෙනහල්ලා පුරවැසියෙක් නැති මිනිහෙක් සෙන්ට්‍රල් බැංකෙට ගෙනහල්ලා කරපු අපරාධය. නමුත් ඒකේ වාසියක් රනිල් වික්‍රමසිංහට ගිය බව හැබෑව. ඒ අවස්ථාවේදී පෙනී හිටියේ පැහැදිලිවම ඔබත් නාගානන්දත් මේ රටේ සෑම පුරවැසියෙක්ම නීතියෙන් බැඳලා ඉන්නවා. රටේ නීතියත් ආණ්ඩුක නියතතාවටත් ගරු කිරීමට අන්න ඒ වෙනුවෙන් තමයි අවස්ථාවේදී පෙනී හිටියේ. අධිකරණයේ කාර්යභාරය සෑම විටම ආණ්ඩුක නියතතාවේ 105 වෙනි වගන්තිය ප්‍රකාර එකක් රටේ ජනතාවගේ අධිකරණ බලය හෘද ශාඛයට එකඟව. ඒ වචනේ කියන්නේ ආණ්ඩුක නියතතාවේ 28 වෙනි වගන්තිය ප්‍රකාර තමන්ගේ හෘද ශාඛයට එකඟව අවංකව රටේ නීතියට ආණ්ඩුක නියතතාවට අනුකූලව වියුක්තිය පසඳලීම. නමුත් ශ්‍රී ලංකාවේ ඒක අද වෙන්නේ නැහැ. ඒ සඳහා තියෙන එකම අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 125 වෙනි වගන්තිය ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවක් අපැහැදිලි තැනක් හා වෙනත් ව්‍යවස්ථාවක් සමග යම් ඝට්ටනයක් තියෙන අවස්ථාවකදී එය අර්ථ නිරූපණය දැක්වීමේ එකම බලධරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි. ඔබට ඒ සම්බන්ධයෙන් ලස්සන උදාහරණයක් දෙන්නම්. ඔබට කියන්නම් දැනට දෙන ආණ්ඩුක නියතතාවේ 9 වෙනි වගන්තියේ බුද්ධාගම රාජ්‍යායගම වන්නේ බුද්ධාගම ආරක්ෂා කිරීමට පෝෂණය කිරීමට රජය බැඳී සිටින්නේ කියලා. ඔය තියෙන ව්‍යවස්ථාව ආණ්ඩුක නියතතාවේ තවත් වගන්ති කීපයක් සමග ගැටෙනවා. ජනතා පරමාධිපත්‍ය නීති ඉදිරියේ සමාන රැකවරණය මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ බලනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයට ආපුවාම ඔය ලවුඩ් ස්පීකර් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔය ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම සම්බන්ධ නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වගන්තිය සමග ආණ්ඩුක නියතතාවේ 9 වෙනි වගන්තිය සලකා බලලා අලුතෙන් අර්ථ නිරූපණය කරනවා. මොනවද කියන්නේ? මේ රටේ කිසිදු ආගමකට විශේෂයක් නැහැ. ශ්‍රී ලංකා විශල් ෆර්ම්ලි බෝන් ඉන් මයින් ශ්‍රී ලංකා ඉස් අ සෙකියුලර් ස්ටේට්. මේක පැහැදිලිවම ඔබ තරයේ අවධාරණය කර යුතුයි, දැනගත යුතුයි. මේ රටේ කිසිදු ආගමකට විශේෂයක් නැහැ කියලා. කියන්නේ මේ ආණ්ඩුක නියතතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් වරින් වර අර්ථ නිරූප කිරීමේ එක අවස්ථාවක්. ඒක නිසා තමයි මේ අවස්ථාව මේ අලුත් හදපු ආණ්ඩුක නියතතාවෙන් ඒක නිවැරදි කළා. ඒ බෞද්ධ දර්ශනය ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්මවලදී පැහැදිලිව දක්වනවා දස රාජ ධර්මයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්මයේ වියුත්තේ කියන එකත්. ඒ වගේම අනිත් ආගම්වලටත් ඔබ දකින්න ඇති මේ නව ව්‍යවස්ථාවෙන් පෙන්වනවා. මොකද ඒක කුඩයක් ඇතර ඔක්කොම ජනවර්ග ගේන්න ඕන නිසා, ඔක්කොම ලස්සනට ගෙන ඉස්සරහට ගෙන යන්න ඕන රටක් ඇති කරන්න ඕන නිසා ඔක්කොම ජනවර්ගවලට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාව ප්‍රගුණ කරන්න කියලා. ඒක තමයි මේ ගේන්න හදනදී. ඒක ඇවිල්ලා අර තිබිච්ච ව්‍යවස්ථාව නෙමෙයි, ඊටදී බොහොම ඉහළට ගිය එකක්, ඉස්සරහට ගිය ප්‍රතිපාදනයක්. පරම අධිකාරිය කියන්නේ මොකද්ද? සිංහල සරල සිංහල මොකද්ද? පරම කියන්නේ ඉහළම. අධිකාරිය කියන්නේ බලධරයා. පරම ආධිපත්‍ය කියන්නේ මොකද්ද? ආණ්ඩුක නියතතාවේ 3 වන වගන්තිය ප්‍රකාර පරම ආධිපත්‍ය කියන්නේ මේ ලංකාවේ තියෙන ජනරජයක් තියෙන ඔබ දන්න නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය. මේකේ තියෙන ආයතන තුන ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව, විධායකය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය, ඊළඟට අධිකරණය. මේ ආයතන තුනම ක්‍රියාත්මක කරන බලයේ
කියන්නේ කවුද මේ බලේ මූල ආරම්භය නැත උල්පත රටේ පරම අධිකාරිය වන ජනතාව. ඒකට කියනවා පරම අධිකාරිය සතු වන ජනතාව සති ඒ බලයට කියන තව වචනයක් තමයි ජනතා පරමාධිපත්‍යය. ඔව් ඒක පැහැදිලිවම රාජ්‍ය සේවයේ විධායකයේ කොටසක් ඔබට කියන්න ඕනේ ආනුග්‍රහතාවයේ හතර ආයන්නේ කියන්නේ විධායකය විධායකයේ යටතේ තමයි ඉන්නේ රාජ්‍ය සේවය ඔබ දන්න ආයතන සංග්‍රහය තියෙන රාජ්‍ය සේවකකින් සම්බන්ධයෙන් ඒක ආනුග්‍රහතාවයේ පැහැදිලිව දක්වන දෙයක් මේ සමස්ත ඔක්කොම ටික වැටෙන්නේ ආනුග්‍රහතාවයේ විධායකක අංගයක් හැටියට තමයි මේ රටේ ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද කියන එක ප්‍රඥාවෙන් දකින්න. මොවුන් හදලා තියනවා ක්‍රමවේදයක් නිදහසේ මාතෘභූමිය මංකොල්ල කරන්න. ඒ ක්‍රමවේදය තමයි මේ දූෂණයේ ඉහළම ස්තරයේ තියෙන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. මේ ආයතන තුනම තමයි මේ දූෂණේ මවලා තියෙන්නේ. ඒක ග්‍රහණය තියෙන ඔවුන් සන්තකේ. ඔවුන් යටතේ තමයි මේ දූෂණේ ක්‍රියාත්මක වන්නේ. පහළ ඉන්න රාජ්‍ය සේවකය සාවේ ඒකේ ඒකේ ඒකට ඒකේ අතකොළුවක් පමණයි. රාජ්‍ය සේවය මේ විදිහට අකර්මණ්‍ය වෙලා තියෙන අර ඉහළෙන් ඉන්න ඉහෙන මේක ලස්සනට මේ ඊයේ පෙරේද කිව්වා මම දැක්කා මේ කවුද පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා මේක සම්බන්ධ පැහැදිලි මේ විවරණයක් කළා විම්රාන් ඛාන් මේ ඉහළ තියෙන දූෂිත ක්‍රමවේදයට පල්ලෙ ඇින රාජ්‍ය නිලධාරීන් කොටු වෙලා ඉන්නේ. ඒක තමයි ඇත්තම රටේ හැබැයි තත්ත්වේ ලංකාවෙත්. රාජ්‍ය සේවය ගැන කතා කරන්න වැඩක් නැහැ. හදන්න ඕනි උඩ ඔළුව හදන්න ඕනි ඉස්සගේ ඔළුවේ තමයි අසුචි ටික තියෙන්නේ ඒක නිසා අපි පටන් ගන්න සුද්ධ කරන්න ඉස්සගේ ඔළුවෙන් මෙතන ව්‍යවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි සුද්ධ කරන්න ඕනේ ඊට පස්සේ ලස්සනට රාජ්‍ය සේවය හැදේ ජනාධිපති මැතිවරණයෙන් ඔය හිතන අපේක්ෂකේ කවුරු හරි ඔවුන් එනවා ඔවුන්ගේ සිහිනේ මොකද්ද දැන් තියෙන ව්‍යවස්ථා ප්‍රකාර විධායක ජනාධිපති ධූරයට එන්න නමුත් ඔහුට ඇති විධායක බලයක් නැහැ ඔය එන කිසිම කෙනෙකුට මේ තියෙන ආනුග්‍රහතාව ප්‍රකාර ජනාධිපති තනතුරෙන් ජයග්‍රහණය කළ කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. නමුත් මේක ඇවිල්ලා අවුරුදු 71 තිස්සේ මේ රටේ සිදුවෙච්ච මහා විනාශයට නැවතීම තබනවා. මේක එච්චර සුන්දර දෙයක් වෙන්නේ ඇයි? පර්ලවේණි වතාවට ජන රජයේ බලධරයා වන මහ ජනතාව නීතිය සම්මත කළා. මෙතෙක් අපිට නීති පනවපු කට්ටිය අපි ගැට ගහනවා. මේ අවස්ථාවේදී අපි නීති පනවනවා මොවුන්ව ගැට ගහනවා. ඒකෙන්ද ඔය කට්ටිය මේකට කැමති නෑ. මේකට මේ කට්ටිය හරි විරුද්ධයි. මොවුන් නීතියේ ආධිපත්‍යයට බයයි. නීති ආධිපත්‍ය අපිට අද මහ ජනතාව මෙච්චර දුප්පත් වෙලා ඉන්නේ ඇයි කියන දේ ජනතාව දකිනවා. එතකොට ඔය මංකොල්ල නැවතිච්ච හැටිය මේ ක්‍රමවේදයේ අගමුල වෙනස් වෙයි. මේකට මොවුන් කැමති නෑ කවදාකවත්. මේක කවදාකවත් රටේ පාර්ලිමේන්තුව කරන දෙයක් නෙවෙයි. ඒකෙන්ද ඔබයි මේක ජයගත යුත්තේ. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක්. ශ්‍රී ලංකා ජන රජයේ ඉහළම ඉන්න පරම අධිකාරිය මහ ජනතාව. ඒකයි මම කියුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ කියන්නේ මහ ජනතාව කියලා. ඒකෙන්ද කවුරු හරි අධිකරණයේ එහෙම නියෝගයක් කවුරු හරි එහෙම අර්ථ නිරූපක කරනවා නම් අධිකරණයේ ඵලෙට තන කියලා නැහැ. බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මේ අංගයක් සිද්ධාන්තයක්. ඒකෙදි මේ ආයතන තුනට තියෙන සමාන බලයක්. එකට එකකට ගැට ගැහෙන්න බෑ. එකට එක පාලනය කරන්න බෑ. ඇයි නැත්තේ? ඔය පැහැදිලිවම ඔබට බලන්න පුළුවන්. ගිහිල්ලා බලන්න Google search කරලා මේ විදිහටම ජනතාව වෙත ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රමයක් තමයි අයර්ලන්තයේ අද ක්‍රියාත්මක වන්නේ. මම ඔබට අයර්ලන්තය ගැන ඒ අවස්ථාවේදී සඳහන් කළා රටේ ජනතාවට. නමුත් ඊට පස්සේ දැන් ඕක ඇදලා දැන් මොංග ඇදලිට ආවනේ. දැන් තමයි ඒක ලස්සන. දැන් මහ ජනතාවට පේනවා ෂා මේක මේ විදිහටම තවත් රටක කරලා තියෙනවනේ. මේ අයර්ලන්තෙත් කරලා තියෙන්නේ. ජනතාව තමයි අයර්ලන්තෙත් සම්මත කළේ. ඒක දැන් තමයි රටේ දැන් එක්කෙනෙක් ගෙනල්ලා රටේ මේක දැන් ප්‍රශ්නයක් ඉදිරියට ගෙනාවා. දැන් ඔබට ඒක පිළිතුර නැවත ඔබට ඉදිරිපත් කළා. අයර්ලන්තියත් මේ විදිහටම ගෙනල්ලා ආණ්ඩුක්‍රමයක් ජනතාවට දාලා ඒක සම්මත කළේ. ඒකම තමයි මේ කරන්නේ. ඒක අලුත් දෙයක් නෙවෙයි.
දැන් මං ගිහලා ඉන්දියන් නඩු කන්නේ නඩු දාන්නද? දැන් ලංකාවේ අධිකරණයේ දූෂිතයගෙන මේ අපි කරපු අපි කරපු ජනමත විචාරණයකදී අපි කරපු සෝෂල් මීඩියා සර්ච් එකේදී රටේ මහජනතාවගෙන් 97%ක් කිව්වේ අපිට අධිකරණය කරේදී කිසිදු විශ්වාසයක් නැහැ කියලා. දැන් ඔබ දකිනවා දැන් මේ ඊයේ පෙරේදා ඔය කරපු බෝම්බ සිද්ධිය බලන්න. ඒකට නඩු දාන්න ඉන්දියන් ශ්‍රේෂ්ඨ අධිකරණේ බෑනේ. තියෙන අධිකරණ ක්‍රමයේ ඉදිරියට යන්න ඕනේ. ඒක තමයි දැන් ඒකෙදිත් නඩු දැම්මේ. ඒ වගේ තමයි නෝ ඔය දන්නවා ඔබ දන්නවා අර බරපතල බිලියන 7ක පර්මිට් වංචාව ජනාධිපති ඉඳලා පල්ලෙහාට වෙන නඩුවකට අධිකරණයට යන්න බෑනේ. තියෙන අධිකරණ ක්‍රමයට තමයි යන්න තියෙන්නේ. ඒ ගියේ විශේෂ හේතුවකට. ඒ ගියේ ඔබට මම මේක ඒ වැඩසටහනකදී මීට කලිනුත් කිව්වා. ප්‍රද්‍යුත් රාජ්‍ය මණ්ඩලීය මුදල් මණ්ඩලයේ සාකච්ඡාවක් තිබුණා ලංකාවේ අධිකරණය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද අධිකරණයේ ලංකාවේ ස්වාධීන අධිකරණයක් නැහැ. අග්‍ර මිනිසකාරවරයා මේ රටේ පත් කළේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී විදියට. ඒ සාකච්ඡා එවැනි අවස්ථාවේදී ලංකාවේ ඕනතරම් නීතිඥයෝට යන්න සිද්ධ වෙනවා. එතකොට අධිකරණයට පෙනී හිටලා කවුරු හරි නීතිඥයෙක් ඒක දැනුම් දීලා අධිකරණයේ දිනයක් දෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඕනතරම් රජයේ නීතිඥයෝත් ඕන හැටි කියන්නේ උසාවියට ඇවිල්ලා කියන ෆෝර්ජන් මැටර් කියලා හදිසි වැඩකට පිටරට ගිහිල්ලා දෙනවා. එතකොට අධිකරණයේ දිනයක් දෙනවා. නමුත් ඔය කියන නඩුව ඇයි එහෙම කළේ? ඒක ඇවිල්ලා හිටපු නීතිපති ජයන්ත ජයසූරියට හරි වෙන බරපතල දූෂණ චෝදනා නඩුවක්. ඒකෙන් තමයි ඔහු තමයි දැන් අග්‍රවංශකාරවරයා නාගානන්ද නැහැ කියලා නඩුව ඔහු නිෂ්ප්‍රභා කළා. ඒක එහෙම කරන්න බෑ. තව සමාන දෙයකින් ඒ නඩුව නැවත ශ්‍රේෂ්ඨ අධිකරණයට එනවා. මම දැක්ක හැම කතාවක් එක්කෙනෙක් කියනවා ඒ ඇයිල මේ අපි මේ තව අපේක්ෂකයෙක්ගේ කට්ටියක් කියන මම දැක්ක හැම ප්‍රකාශයක් මේකයි. මේ වැඩපිළිවෙල පටන් ගත්තේ මේ නාගානන්තට සල්ලි කන්න මංකොල්ලේ කරන්න උනන් දේශපාලනේ මේ කරන කය කරන්නේ ඕකනේ. මේ රටේ දේශපාලනය කියන්නේ මොකටද? ඒක තමයි වෘත්තිය. මොකද්ද වෘත්තිය? නිදහසේ රට මංකොල්ල කන එක. නාගානන්ද එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන එක. ඔබට මේ ඔබ දකින්න ඇතින මේ අවස්ථාවේදී අදක් තිබුණා BMW කා කේස් එක. කොච්චරද බදු වංචාව? බිලියන 16ක්. එතකොට සෙන්ට්‍රල් බැංක් එකේ මහා බැංකුව බදු වංචාව බිලියන 11ක්. ඒ වගේම ඔබDannව ඇති පාම් ඔයිල් කේස් එකක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය තියෙන එක බිලියන 2කුත් ගන්නවා. ඒ වගේ නඩු තියෙනවා රසක් මහජන අයිති වෙනු ක්‍රියාත්මක. නාගානන්දර මේ ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරලා වංචාවෙන් හැදෙන්න ඕන මිනිහෙක් නම් එයාට බිලියන් ගණන් හොයන්න පුළුවන්. ওই තුට්ටු දෙකේ වැඩ කරන්නේ කවදාකවත්. ඒක නිසා තමයි පැහැදිලි ක්‍රමවේදයක් මහජනතාවගේ සිත දිනා ගන්න කිසි කෙනෙකුට ඇඟිල්ල ගහන්න බැරි විදිහට මේ වැඩේ කළේ. මේ දෙයත් ඔබට කියන්න ඕනේ. මේ හදපු ව්‍යවස්ථාව මේක මම ඔබට අභියෝග කරන ඔය කියන ඕන කෙනෙකුට මේකේ තියෙන එකට ගත්ත ඉන්නව ඉස්සක. මේකට පොත් 10,000ක් ගහන්න ගෙවලා තියෙන්නේ 1,49,000යි. මේ එක පොතකට වියදම් කරලා තියෙන්නේ රුපියල් 14,790යි. මම චැලෙන්ජ් කරනවා. මම චැලෙන්ජ් කරනවා ඔය පදනම් විරහිත තුට්ටු දෙකේ අපහාසාත්මක චෝදනා නගන අයට වචන කටින් පිට වෙන පුළුවන් නිකන් නිකන් කැත විදියට බාල විදියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වංචාකාරයන්ගේ තත්ත්වයට නාගානන්ද දාන්න ඔබ උත්සාහ කරන්න එපා. ඒ ඔහු කවදාකවත් ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න ආයේ නෑ. පුළුවන් නම් මම ඔබට කැමති මේක 14790ක් 4 කලර් මේකේ තියෙන පිටු 14ක් පිටු 14ක් ඔබට පුළුවන් නම් මීට වැඩිය ලස්සන ප්‍රින්ට් එකක් මේ වගේම 14790යි එක පිටපතක් රුපියල් 7කට විතර ප්‍රින්ට් කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් කරලා දෙන්නකෝ කරුණාකරලා. මේකයි රටේ නීති ආධිපත්‍ය. දැන් ඔබ දැක්කන්නේ මේ සති දෙකකට කලින් යුරෝපයේ ජපානයේ යුරෝපියන් ස්විට්සර්ලන් බ්‍රිටන් කියන්නේ එංගලන්තය ඉතින් ගියාම ඉතාලිය මේ රටවල්වල සංචාරය කරපුවාම අහපු ප්‍රශ්නේ මොකද්ද ලෝකේ ඒ මහජන අපේ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ඔබ මේ රටවල්වල ලස්සනට ජීවත් වෙන්නේ ඒ වගේම ඔබ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කිව්වම මොකද්ද දෙන උත්තරේ එකම ප්‍රශ්නේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ඔවුන්ගෙන් අහුවම අහුවේ මොනද ඔවුන් කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා
මේ රටේ ක්‍රමයක් තියෙනවා මේ රටේ සදාචාරයක් තියෙනවා මේ රටේ හැදියාවක් තියෙනවා මේ රටේ සભ્યත්වයක් තියෙනවා ඒකින්ද මේ රටවල් ලස්සනට තියෙනවා ලෝකේ මේ සිටියම දිහා බලන්න මේ තියෙන සිටියමේ මේ මේ අඩුවෙන් පාඩ තද පාටින් පෙන්වන්නේ මේ නීති ආධිපති බිඳ වැටිච්ච රටවල් මේ ලා පාටින් පෙන්වන්නේ නීති ආධිපති තියෙන රටවල් මේක ඇහලා ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් එකේ Corruption Perception Index ඔබට පේනවා ඇති මෙතන තියෙනවා නව ශ්‍රීලන්තය ඔස්ට්‍රේලියාව ඊළඟට මෙතන තියෙනවා මේ කියන්නේ ස්කැන්ඩිනේවියාව යුරෝපීය රටවල් කීපයක් ඊළඟට මෙතන තියෙනවා ඔබට වෙන උතුරු ඇමරිකාව ඊළඟට කැනඩාව මේ රටවල් වල නීති ආධිපත්‍ය තියෙන රටවල් ඒ රටවල් තමයි ලෝකයේ ඉස්සරහම ඉන්නේ ඒ වගේම ජපානයත් ඔබට වෙනවා මේකේ මේකෙන් දකින්න ඕනේ ඔබ නීති ආධිපත්‍යට කැමති නැති අය කැමති හරි බයයි අර මම දැක්ක එක්කෙනෙක් කියන මට නම් බයත් හිතෙනවා මේ නාගානන්ද කරන වැඩේට කියලා. ඇයි මේ වැඩේ කළොත් තක්කඩි කම නම් නවතිනවා. මං කොල්ලේ නම් කරන්න හම්බෙන්නේ නැහැ. ලංකාව ඔබට අර විගණකාධිපතිවරයා කිව්වා වගේ අවුරුදු 5ක් ඇතුළත ඉතාමත් සුන්දර තැනකට එනවා. ඒක ආවොත් මොන්ට යන එන මං අහිමි වෙනවා. මේ දේ හොරට කියවන්න බලන්න. මේක කියනවා දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරන්න ගියොත් ආර්ථිකයේ කඩාවැටෙන්න පුළුවන්. දූෂණය සම්පූර්ණයෙන්ම නතර කරනොත් ආර්ථිකයත් බිඳ වැටෙනවා. මේ කවුද මේ කියන්නේ? හොඳට බලාගන්න. හරි. හොඳට බලාගන්න මේ කියන්නේ. මූන් කවුද මේ කියන්නේ? මූන් කියන්නේ අපට අධිකරණයේ දෙපයින් පාගගෙන රට නිදහසේ මංකොල්ල කෑමේ අයිතිය තිබ්බොත් පමණයි රට ආරක්ෂා වෙන්න කියන පණිවිඩය තමයි ඔබට දෙන්නේ. අපි අවුරුදු 71ක් තිස්සේ මේ විඳින්නේ අපිට මේ අපිට රවට්ටලා හොඳට දිය කළ දෙන පුණ්‍යක්ක බොන සමාජයක් ඇති කරගෙන ඉඳා. අපි මේක මේකෙන් අපි ගැලවෙමු. ඒක තමයි මම මේ පුණ්‍ය පුණා ඔබට කියන්න හදන්නේ මොන්ට රවටෙන්න එපා කියලා. අර සිංගප්පූරුව අපිට නිදහස අවස්ථාවේදී ලංකාවටදී බොහොම පහලින් තිබිච්ච රටවල්. ඒ වගේ තමයි මැලේසියාව. නමුත් දකින්න ඇති ඔබ ඒ රටවල රාජ්‍ය නායකයෝ ලී ක්වාන් යූ මහතිර් මොහමඩ් මොවුන් දැඩි කැපකිරීමෙන් රටේ නීති ආධිපත්‍ය ගෙනල්ලා කිව්වා අහු වෙන්න එපා මංකොල්ලේ කාලා රටේ පොදු සම්පත කාලා අහු වුණොත් මරණ දඬනේ කියලා. ඒකම තමයි මේ නාගානන්දත් කියන්නේ. ආය මේ රටේ නැවත රටේ පොදු සම්පත් මංකොල්ල කෑවොත් දඬනේ එක තමයි. මේ රටේ මහජනතාවට වින්දා අවුරුදු 71ක් තිස්සේ ඒ විපත හොඳටම ඇති. මේ රටේ පැහැදිලිවම නීති ආධිපත්‍ය හරියටම ක්‍රියාත්මක කළා. ඔබ මේ විඳින පීඩාවෙන් මහා ව්‍යසනයෙන් අනිවාර්යයෙන්ම ඔබේ මාතෘභූමිය මුදා ගන්නවා. කරුණාකරලා මේ දෙත් කියන්න ඕනේ ඔබට. කාට හරි ඕන නම් මේ මහා ජනතාව විසින් පිළිගෙන ඔවුන්ගේ පරම අධිකාරී බලය ක්‍රියාත්මක කළ සම්මත කරන ආණ්ඩුක ව්‍යවස්ථාව මේකට අභියෝග කරන්න ඕන නම් මේ ඉන්න ඔය කියන අපේක්ෂකයන්ට මෙන්න කියන්න. නාගානන්දට අභියෝග කරන්න එන්න කියන්න. ඔය තියෙන සිරස තියෙනවා, දෙරණ තියෙනවා. එන්න කෙලින්ම. මහා ජනතාව ඉදිරියට එන්න නාගානන්දත් එක්ක ඇවිල්ලා අභියෝග කරන්න. ඔය එක එක අහුමුළු වලට හැංගිලා බලල්ලක් දාන්න එපා. ඒකයි ඔබට ඒකට ඔබට පෞරුෂයක් තියෙන. පෙන්වන්න අපි මේ හැංගිල්ල නැහැ. අපිට පෞරුෂයක් තියෙන නාගානන්ද මොන දෙන්නේ කියලා දැන්ම පෙන්වන්න රටේ මහ ජනතාවට. මම මේ දේත් කියන්නේ. අර මේ නාගානන්ද ඉන්සර් කරන්න ආවා. මොකද්ද ඒ වගේම සෝෂල් මීඩියා එකකින් ආවා. ඒ පුතා කවුද කියන එක මට කවුද එයාගේ නම ඉරාජ්ද කවුද? ඒ පුතාට කියන්න ඕනේ දැන්වත් ඔබට තේරෙන්න ඕනේ මේ මංගලකාරිය ගිහිල්ලා මම නම් මහල් අණුවක් කන්නේ. මං අලි මුසාවකට වංගුනේ මේ කියන දේ ඔබට දැන්වත් තේරුම් අරගෙන මේ මම රැවටල දෙන මේක දැන් නම් මට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා රැවටෙන්න එපා. අනිත් තරුණින්වත් පෙළ ගස්සලා ඔබත් එන්න නාගානන්ද හමුවට මං ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම ඔබට කියන්න ඕන මේ ශ්‍රී ලංකාවේ පවතින සියලුම ජනවාද්‍ය අපි රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හැටියට නැවත ගේන්න ඕන තැනට ගේන්න යන උත්සාහයේදී ලැබෙන සහයෝගය ඉතාම සීමිතයි. ඒ නිසා මම අපේක්ෂා කරන ඔබ හැමගෙන් මේ ඔබ දකින අපි පළ කරන සෑම දෙයක්ම ෂෙයා කරන්න.
ශාකල්ලා ඔබේ මිත්‍රයින් අතර මේක බෙදාහරින්න. පහුවෙච්ච අවස්ථාවකේ පසු අවස්ථාවකේ මේගොල්ලෝ සුනාමිය වගේ නෝඩ මේ කට්ටිය අපි පස්සේ එයි. එතකම් බලන් ඉන්න එපා. ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. ඔක්කොම අතර මේක බෙදාහරින්න.